ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් නිසා ගැබිනි මව්වරුන් 32 දෙනෙකු ජීවිතක්ෂයට රැවුලක් කැඳක් බේරගන්න හැටි අජිත් නිවාඩ් පහදයි COVID මරණවලට හේතුව නිසි කලට එන්නත් නොලැබීමයි සමගි ජනබලවේගයෙන් චෝදනා. ප්‍රථමයෙන් දේශීය පුවත්. COVID වෛරසය ආසාදනය වීමෙන් මියගිය සමස්ත ගැබිනි මවුරුන්ගේ සංඛ්‍යාව 32 දෙනෙකු බව විශේෂඥ වෛද්‍ය චිත්‍රාමාලිද සිල්වා මහත්මිය පවසනවා. වහම කුමන හෝ එන්නතක් ලබා ගන්නේ ඇය ගැබිනි මවුරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී. අපි හිතනවා දැනට 75%ක් පමණ ගර්භණී මවුරු එන්නත ලබාගෙන තියෙන විදිහට වර්තා වෙනවා. ඉතින් මම හිතන්නේ මේක මම ඇත්තටම ගර්භණී මවුරුන් සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ. ඔබ දැනටත් මේ එන්නත ලබාගෙන නැත්නම් තමන්ගේ ප්‍රදේශයේ සායනයට තමන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වර්ධන නිලධාරී කාර්යාලයට පොරෝහලට ගිහිල්ලා මේස් එන්නත ලබා ගන්න. ඔබට මේක ඉතාමත්ම වැදගත්. ඔබට රෝගයේ සැදුනොත් ඔබ සංකූලතාවලට ගොදුරු වීමේ හැකියාව ඉතාමත්ම වැඩි. ඒ වගේම රෝගයේ හින්දා අපි අතරින් දැනට ගර්භණී මව්වරුන් 32 දෙනෙක් අපි අතරින් වියෝ වෙලා සිටිනවා. වසංගත රෝග විද්‍යාංශයේ මගින් අගෝස්තු මාසේ 13 වෙනිදා දක්වා වාර්තා වූ මරණ 6985ක් විශ්ලේෂණය කරලා තොරතුරු සපයලා තියෙනවා. එහිදී මෙම සියලුම මරණ අතුරින් 2261 දෙනෙකුට, ඒ කියන්නේ 53%ක පමණ ප්‍රමාණයකට දියවැඩිය රෝගය හා අදාළ සංකූලතා තිබිලා තියෙනවා. 2202ක් 52%ක පමණ අයට අධික රුධිර පීඩනය සම්බන්ධ සංකූලතා තිබිලා තියෙනවා. 1001ක් මරණවල අයට 24%ක් පමණ අයට හෘද වස්තුව සම්බන්ධ සංකූලතා සහ රෝගී තත්ත්වයන් තිබිලා තියෙනවා. 800ක් මරණ 18%ක් පමණ ප්‍රමාණයකට කිඩ්නි ඩිසීස් තත්ත්වයන් තිබිලා තියෙනවා. තව 445ක් පමණ මරණයන්ට 10%ක් පමණ ප්‍රමාණයකට හතිය බ්‍රොන්කියල් ඇස්මා ආසත් තත්ත්වයක් තිබිලා තියෙනවා. මේ අනුව සියලුම තත්ත්වයන් සොයා බැලීමේදී මරණ 6985 85%කට පමණ ප්‍රමාණයකට මොනවා හරි සංකූලතා සහිත දීර්ඝකාලීන රෝග තත්ත්වයන් තිබිලා තියෙනවා. ටොසිලිසුමැබ් කියන තමයි ඖෂධයේ නම. මේ ඖෂධය ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් COVID-19 වැළඳුණු රෝගීන් සඳහා අනුමැතිය ලබා දීපු දෙවැනි ඖෂධය. ඇත්තටම මේක මගින් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බාලවීම තමයි එකෙන් සිද්ධ කරන්නේ. ඉතින් ඒක නිසා මේක ලබා දීමේදී ඉතාමත්ම ප්‍රවේශම් විය යුතුයි. මොකද අපිට ඒක ලබා දීමෙන් රෝගියාට යම්කිසි රෝගය පාලනය වීමට ඉවහල් වෙනවයි කියලා හොයාගෙන තියෙන්නේ. මේක රෝගයේ දරුණු අවස්ථාවක දරුණු ලෙස තියෙනකොටත් ඒ වගේම උග්‍ර ලෙස බැක්ටීරියා ආසාදනයක් වෙනහැල්ලේ තියෙනවා නම් අපිට මේ ටොසිලිසුමැබ් ඖෂධය දීමට නොහැකි. දැනට මේ වෛරසය පාලනය කිරීමට තියෙන හොඳම දේ තමයි මේ එන්නත ලබා ගැනීම. ෆයිසර් එන්නත්කරණය හමුදාවට පමණක් බාර දීමට ගෙන ඇති තීරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය විරෝධය පළ කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපිට දැනගන්න ලැබිලා තියෙනවා සම්පූර්ණ ෆයිසර් එන්නත හමුදාවට බාර දෙන්න. අපි දන්නේ නැහැ මොකද්ද මේ විද්‍යාත්මක පදනම කියලා. ඒ කියන්නේ මේක වසංගත රෝග විද්‍යාංශය කිව්වද හමුදාව ලවා විද්දුවොත් එහෙම මේක මේ කාර්යක්ෂමතාවයක් ලැබෙනවා හරි. එවන් නැත්නම් වැඩි ඵලදායිතාවයක් ලැබෙනවා කියලා. ඒ නිසා මේ ඉතාම විහිළු සහගත තීන්දුව తీරන රටේ ගනිමින් තියෙනවා. මේවා කිසිදු තාක්ෂණික කාරණයකට අනුගත නැහැ. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ පිරිස් තමන්ගේ ජීවිත පරදුවට දාලා කරන සමස්ත ක්‍රියාවලිය අඩපණ කිරීමේ ක්‍රියාවලියක් තාමත් සමස්ත කොවිඩ් මර්ධන ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක වෙන බව පේන දිනවා. ඒ නිසා අපි ඉතාම දැඩි අප්‍රසාදය පළ කරනවා. හමුදාවට පමණක් ෆයිසර් එන්නත ලබා දෙන ගත තීරණය අපි අහනවා මොන පදනමෙන්ද කුමන පිරිසක් විසින්ද මේ තීරණය ගත්තේ කියලා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මොකද හමුදාවට එන්නත් ලබා දෙනවා නම් එහෙමනම් යුද්ධ කාලේ ආයුධ ලබා දෙන තුරේ සෞඛ්‍යංශයට. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යතුමාට ඉතා පැහැදිලිව ලිපියකින් අද යොමු කරලා තියෙනවා. පවතින ක්‍රියාවලිය තුළ වයස අවුරුදු 60ට වැඩිය එන්නත් කිරීම ඉතාම ඉක්මනින් ඉවර කරන්න ඕනේ. වසංගත රෝග විද්‍යාංශය තමන්ට අයිති කාර්යභාරයන් 6ට අදාළව අනුකම්පිතපත් කරලා ඒ ක්‍රියාවලියට අනුගත කරන්න ඕනේ. ඒ වගේම බෝනෝන රෝග 30-60 අතර එන්නත් කරන ක්‍රියාවලිය කරන්න ඕනේ. මේක ફોකල් පොයින්ට් එකකින්. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එන්නත් කරන ක්‍රියාවලිය තමන්ගේ තාක්ෂණික දැනුම තුළ ක්‍රියාකලිතුව තියෙනවා.
එන්නත් කරණය තුලින් කොවිඩ් රෝගය පාලනය කරලා මරණ සංඛ්‍යාව අඩු කරලා රට නැවත විවෘත කරන තැනකට ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අංශය ශක්තිමත් කළ යුතුයි මේ එන්නත් කරණය ලබා දීම සඳහා. මේ වෙන විට සෞඛ්‍ය සේවකයන් අති විශාල වශයෙන් කොවිඩ් රෝගියට ගොදුර වෙමින් පවතිනවා. වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ 300කට අධික ප්‍රමාණයක් කොවිඩ් වැළඳලා ඉන්නවා. සැලකිය යුතු පිරිසක් මේ වෙන විට මේ ගිහිල්ලා ඉන්නවා. ඒතර මේ කාරණේ ඉදිරියට ගියොත් මේ විදියට රෝහල් තිබුණත් රෝහල් වල ලෙඩ්ඩු හිටියත් ලෙඩ්ඩු ටික බලා ගන්න වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය නැති වෙලා යනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දරුවන් මේ වෙන විට මේ රෝගියට ගොදුර වෙමින් පවතිනවා. සමස්ත සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දරුවන්ට එන්නත් ලබා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්න කිය. සියලුම දරුවන්ට එන්නත් කරන්නේ ලබා දීම කියන එක තමයි අපේ ඉල්ලීම. ඒ තුලින් ප්‍රමුඛතාවය මේ සෞඛ්‍ය සේවකයන්ගේ දරුවන්ට ලබා දෙන්න කියලා. මොකද දැඩි අවධානම් තත්ත්වයට පත්වලා ඉන්නවා මේ වෙන විට. කොවිඩ් දත්ත වරද්දමින් වාර්තා කරන නිලධාරීන් ටෙරිහිව වහම විඤ්ඤානුකූලව පියවර ගන්නේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඉල්ලා සිටිනවා. රට වසා දැමීම තුළ කොවිඩ් මර්ධනය ලද ප්‍රගතිය පිළිබඳව විද්‍යාත්මක තොරතුරු සෞඛ්‍ය බලධාරීන් ජනතාවට ලබා දිය යුතු බව වෘත්තිවේදීන්ගේ සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා. දත්ත වරද්දලා කොවිඩ් මර්ධනය කරන්න බෑ. දැන් මරණ 111ක් වාර්තා කරා කියලා එකසරයක් වරද්දපු වෙලාවේ තමයි වසංගත රෝග විද්‍යාංශයේ හිටපු දක්ෂතම නිලධාරියා මාරු කරේ. ඔහු අවංකම නිලධාරියෙක් වගකීමෙන් කියන්නේ. ඔහු වරද්ද ගත්තේ නෑ. ඔහුට වැරද්දුවා. මරණ වාර්තා වෙන්නේ එක්කෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා එක්කෝ රෝහලෙන්. ওই දෙකෙන් තමයි. එක වතාවක් වැරද්දුනාම ජනාධිපතිරා ඔහු මාරු කරා. දැන් පස් වතාවක් වරද්දලා තියෙනවා. මොකද්ද ගත තීන්දුව? දැන් අපි වෛද්‍ය සංගමේ සභාපතිවරයා කිව්ව මේක කුමන්ත්‍රණයක් කියලා. අර එක වතාවක් වරද්දපු වෙලාවේ දැන් පස් වතාවක් වරද්දුවම කුමන්ත්‍රණයක්ද නැද්ද? මේක ගැන පරීක්ෂණයක් කරනවද? දඬුවමක් දෙනවද? මොකද කරන්නේ? අපිට පේන්නේ නැහැ මොකුත් කරනවා. රටක් මොන ක්‍රමයකට කතා කරත් ලොක්ඩවුන් එකකට යන්නේ ඉතා තීරණාත්මක අවස්ථාවක. ඒ අවස්ථාවට අපි ගිහිල්ලා තියෙනවා. මේ වෛරසයක් තමන්ගේ දාමයේ මූලික අවස්ථා ඉවර කරන කාල පරිච්ඡේදයක් අපි ලොක්ඩවුන් එක තුළ ඉවර කරලා තියෙනවා. දින 10 තමයි ඒකේ අවමය. ඒක දින 14ක් විදිහට සලකනවා. දැනට දින 10ක් ගත කරලා තියෙන මේ රට වසා දැමීමෙන් පස්සේ මොකද්ද උනේ කියන එක විද්‍යාත්මකව රටට කියන එකත් රට කරවන අයට කියන එකත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම. අපිට කොච්චර ප්‍රමාණයක් ජීවිත හානි වළක්වා ගන්න පුළුවන් වුණාද? අපි වැහුවේ නැත්තම් මොකක් වෙයිද? තවදුරටත් වසා තැබීමෙන් මොකද්ද වෙන්නේ කියන කාරණාව නිල වශයෙන් රටේ ජනාධිපතිට සහ රට කරවන අයට වාර්තා කරන්න. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය අතුරුදන් වීම ඖෂධ මාෆියාවේම ක්‍රියාදාමයක් විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් වීම පිළිබඳවයි. ඖෂධ මාෆියාවක් තුළින් ගජමිතුරන්ට වරදාන දීම වහා නවතුණු යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබුණා. PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිල නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ මගින් තහවුරු කොට ඇත්තේ බරපතල මාෆියාවක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. රුපියල් 80ක් පමණ මිලවන රැපිඩ් ඇන්ටිජන් මෙවලමකින් රුපියල් 2000-2500 අතර මුදලක් පෞද්ගලික රෝහල් විසින් අය කරන අතර සත්‍ය වශයෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් රුපියල් 600ක මිලකටත් PCR පරීක්ෂණයක් රුපියල් 2000කටත් කළ හැකි බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. ජනතාව ගැන සිතායයි ආණ්ඩුව විසින් නිකුත් කොට ඇති ගැසට් නිවේදනය සහ මුලින්ම පුස්සක් අතර අදාළ ගැසට් නිවේදනය තුලින් සහතික කොට ඇත්තේ ඖෂධ වෙළඳ මාෆියාව බවයි විපක්ෂ නායකවරයා මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදහන් වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා එහි පැමිණියා. අතුරුදහන් වීම හරහා අපිට තියෙනවා බරපතල සැකයන් ගණනාවක්. මේ හරහා ඖෂධ හිගයක් ඇතිවීමේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා වගේම නැවත අපේ රටේ ඖෂධ මාෆියාවට යටවීමක් පිළිබඳව අනතුරු ඇඟීමක් අපිට කරන්න සිද්ධ වෙනවා. සේනක බිබිලේ මැතිතුමාගේ ප්‍රතිපත්තිය අවුරුදු 30කට 35කට විතර පස්සේ යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් වුණා යහපාලන ආණ්ඩුව කාලේ. අද ඒකට විරුද්ධව තමයි මේ තත්ත්වය ඇතිලා තියෙන්නේ. කොවිඩ් මරණවලට හේතුව නිසි කාලට එන්නත ගෙන්වීමට නොහැකි වීම සහ එය ලබා දීමේදී සිදුවන අවිධිමත් බවයයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. හාල් පොලු, සීනි පොලු සහ පොලිස් පොලු ගැන පාටලී චම්පික රණවක කතා කළා. පසුපෙල මන්ත්‍රීවරුන් සඳහා කැබ්‍රත ආනයනය කරන්න දරන උත්සාහයක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අභිසිංහ මහතා හෙළිදරව් කරනවා.
ආණ්ඩුව කරේ එන්නත් කරන එක නෙවෙයි කරේ සුදර්ශනී පැණිය ගෙනාවා රිටිගල පැණිය ගෙනාවා ධම්මික පැණිය ගෙනාවා අනිත් ඇමතිතුමිය කරේ මොකද මුට්ටි දැම්ම ගඟට මේවා කර කර හිටියා මිසක් රටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය කලින්ම ඇනවුම් කරලා ලංකාවට ගේන්න කිසිම ක්‍රියාවලියක් තිබුණේ නැහැ ඒ නිසා තමයි අදත් මේ එන්නත් කරණය පළවෙනි අධීරේවත් හරියට අවසන් කරගන්නට බැරි වෙලා තිබෙන්නේ දැන් අද බලන්න මිය යන බොහෝ අය මිය යන්නේ මොකද එන්නත් කරලා නැති හින්දා මේ වගේ අනාගත් ආණ්ඩුවක් ඉතිහාසෙ පුරා අපි කවදාවත් දැකලා නැහැ. දැන් වැඩක් ගෙනාවේ කළමනාකරණ හැකියාව තියෙනවා කියලා ඉවරලානේ. දැන් මේ වැඩඩගේ කළමනාකරණ හැකියාව කොච්චරද කියනවනම් අපේ රටේ ආර්ථිකය විනාශ වෙන්න වෙලා තියෙන ප්‍රධාන හේතුව තමයි ඩොලරක නැතිවීම. තවදුරටත් උද්දච්ච ගමනකින් මොළහතානවාව කියලා ඉවරලා මේක ගෙනියන්න හම්බෙන්නේ නැහැ. මොළහතානවා ඇවිල්ලා තමයි කරටි කැඩෙන්නම දැන් වැටිලා තියෙන්නේ. ගජමිතුරන්ට ඩොලපි දෙන්නේ දෙන ආණ්ඩුවක් මේක. ඒක මේ ආණ්ඩුව ආපු දවස් ඉඳලම ගජමිතුරන්ට කොරෝනාව ගරණාවක් කරන්න අවස්ථාව හදලා දීලා තිබ්බා. අත්‍යවශ්‍ය එළවලු පළතුරු තේ පොල් රබර් කුරුඳු මේ හැමතැනකම පෝරහා ඒ වගේම රසායන ද්‍රව්‍ය නැති නිසා දැනටමත් වැවිලි කර්මාන්තයේ වගා බිඳ වැටෙමින් තියෙනවා. ඒ නිසා ඔක්තෝබර් මාසයේ වෙනකොට හාල් පොල්ල, මිරිස් පොල්ල, පරිප්පු පොල්ල, පාන් පිටි පොල්ල ආණ්ඩුවට ඕන වෙනවා. ඒ එක්කම පොලිස් පොල්ල. ඔය පොලු පහය ඇරෙන්න වෙන කිසිම පොල්ලක් ජනතාව මර්ධනය කිරීම අර වෙන මගක් ආණ්ඩුවට ඉතුරු වෙන්නේ නැහැ. ඔක්තෝබර් මාසයේ වෙනකොට හරියට වතුර ටිකයි පොර ටිකයි නොතිබ්බොත් රට භයානක සාගතයකට මේ ඊළඟ මාස 3 දී ගමන් කරනවා. වාහන ගෙන්වීම සීමා කර මුදල් ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් 62ක් ගේන්න. ආණ්ඩු පක්ෂයේ ඉන්න පසුවිල මන්ත්‍රීවරුන්ට දැන් පත්වීමක් දෙන්න යනවා සංවර්ධන කටයුතු අධීක්ෂණ මන්ත්‍රී කියලා. ඔවුන්ට දැන් ගෙන්වන කැබ් රථයක් ලබා දීලා ඒකට ඉන්ධන සහ සියලුම වරප්‍රසාද ලබා දෙන්න තීන්දුවක් අරන් තියෙනවා. සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු සියලු දෙනාම තමන්ගේ වැටුප විපක්ෂයේ හුස්මක් වැඩසටහන සඳහා පරිත්‍යාග කරලා තියෙනවා. සමග ජන බලවේගයේ මන්ත්‍රී විපක්ෂයේ මන්ත්‍රීවරු එහෙම කරද්දී හැබැයි ආණ්ඩු පක්ෂයේ පසුවිල මන්ත්‍රීවරුන්ට ඩබල් ගැබ් 62ක් ගෙනල්ලා වරප්‍රසාද නොමිලේ ලබා දෙන්න වැඩපිළිවෙළ සකස් කරගෙන යනවා. මේක ජනතාව තරයේ හෙලා දැකිය යුතුයි. ආර්ථික ඔස්තාර්ලා ලෙස හඳුන්වන දේශපාලඥයින්ට සාමාන්‍ය ජනතාව පිළිබඳ කිසිදු දැකීමක් නැති බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහතා පවසනවා. ජනතාව පිළිබඳ හැඟීමකින් කටයුතු කිරීමෙන් රැවුලත් කැඳත් දෙකම බේරාගත හැකි බවයි ඔහු පවසන්නේ. ආර්ථික ඔස්තාර්ලා කතා කරන්නේ මැක්‍රෝ පික්චර් එක ගැන විතරක් වුණාට ඒයි තේරුම් ගන්නට ඕනේ මිනිස්සු මහ පොළවේ ඉන්නවා. තමාගේ ඉදියාපටික විගුණ ගන්න බැරි නම් අන්න ඒක තමයි එයාට තියෙන ප්‍රශ්නේ. තමාගේ ත්‍රිවිල් එක දුවන්න බැරි නම් ඒක තමයි එයාට තියෙන ප්‍රශ්නේ. ඒක මේ මාසපඩිය ගන්න ওই දේශපාලඥයන්ට ප්‍රශ්නයක් නෙමෙයි. ආර්ථික ඔස්තාර්ලා කියලා කිව්වට පක්ෂවල නායකයෝ කියලා කිව්වට ඒ අයට මේ පුද්ගලයන් පිළිබඳව කිසිදු හැඟීමක් නැති බව තමයි අපි පෙන්නේ. අපේ රජයට ඒ පිළිබඳව හැඟීමක් තිබෙනවා. එහෙම කෙරුවොතින් අපිට පුළුවන් වේවි කැඳයි රැවුලයි දෙකම බේරගන්න. පියල් 2000ක් යම් කිසි පුද්ගලයෙකුට ලබා දීම ඒ පුද්ගලයාට తాවකාලිකව සහනයක් ඇති වෙනවා. ඒ වුණත් ඒ අයගේ තවත් වේදම් තිබෙනවානේ. Tamange ජීවනෝපාය කර ගැනීමට අපි අවස්ථාව ලබා දීම තමයි මෙතනදී අවශ්‍ය වෙන්නේ. මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි චෝදනාවලට පිළිතුරු දීමට හිතවත් රටවල සහාය ලබා ගන්නා බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා. එළඹෙන සැප්තැම්බර් 12 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වීමට නියමිතයි. සම වර්ෂයේම ජිනීවා නගරයේ අපේ රට පිළිබඳව ශ්‍රී ලංකාව විවේචනය කරමින් විවිධ චෝදනා ඉදිරිපත් වීම නියම හේතුව කුමක්ද කියන ප්‍රශ්නය ඇත්ත වශයෙන් ජනිත වෙනවා. ඇත්ත වශයෙන් මේක මානව හිමිකම් වලට අදාළ කාරණයක්ද එහෙම නැත්නම් ඊට වඩා හාත්පසින් වෙනස් දේශපාලන න්‍යාය පත්‍රයක්ද? ඉතින් අපි සියලු රටවල් වලින්ම ඉල්ලා සිටිනවා අපේ මේ ප්‍රයත්නයට අපේ ජනතාව මේ තත්වය තුළ සියලුම අභියෝග මැදේ ඉදිරියට ගෙන යාමට අපි දරන මෙම උත්සාහයට අපිට සහයෝගය දෙන්නේ කියන ඉල්ලීම තමයි අපි මේ අවස්ථාවේදී කරන්නේ. කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා ලොව සෑම රටක්ම විසඳුම් සොයමින් සිටිනවා. ඇතැම් රටවල් ඒ සඳහා භාවිත කරන්නේ සිය ස්වදේශීය යානයයි. කොරෝනා මඩින්නට තවමත් ලෝකයට ඇති එකම විසඳුම එන්නත්කරණය බවයි පිළිගැනීම. මේ පූර්ණ එන්නත්කරණයෙන් පමණක් කොරෝනා මඩින්නට හැකි වේද කියන ප්‍රශ්නයත් අද සියල්ලන්ට හමු වේ තිබෙනවා. එම ප්‍රශ්නය හමුවේ ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම පිළිබඳව අපේ ජනතාව වැඩි අවධානයක් යොමු කරන්න පටන් අරන්.
කිසිදු ආයුර්වේද පදනමක් නොතිබූ පැණි වර්ග නිසා ඇති වූ අවිශ්වාසය තුරන් කරන්න බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව දැන් පෙරමුණගෙන සිටිනවා. රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති පසුබිමක මේ වන විට බොහෝ කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර ලබන්නේ නිවෙස්වල. මේ රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ නිවෙසයන්ටත් ඇත්තේ දැඩි ජීවිත අවධානමක්. මෙබඳු රෝගීන්ට සහ ඔවුන්ගේ නිවෙසයන්ට සහනයක් වෙමින් බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ඔවුන් රැකබලා ගැනීමටත් ප්‍රතිකාර කිරීමටත් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. රෝගීන් මෙන්ම නිරෝධායනය වෙන පුද්ගලයින්ගේ නිවෙස්වලටම ගොස් ඖෂධ ලබා දීමට ආයුර්වේද වෛද්‍යවරුන් කටයුතු කරනවා. කොළඹ දිස්ත්‍රික් අධීක්ෂණ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විකුම් චන්ද්‍රරත්න මහතා මෙම වැඩසටහන පිළිබඳ පළ කළේ මෙවන් අදහසක්. කොළඹ ගම්පහ කලුතර මෙම දිස්ත්‍රික්ක තුනේම කොට්ටාෂ 40ක වෛද්‍යවරුන් 265කට අධික ප්‍රමාණයක් මෙම කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සහ පුද්ගලයන්ගේ ශරීර ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා ඉතා යහසුලුව මේ අවස්ථාවේ ක්‍රියාත්මකවම පවතිනවා. ඒ රෝග ලක්ෂණ වලට අදාළ ප්‍රතිකාර දෙන අමතරව සියලු දත් එකතු කර ගනිමින් මෙම ක්‍රියාවලිය සක්‍රියව පවත්වාගෙන යනවා. තීව්‍ර රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් බොහෝමයක් අපිට නිවෙස් තුලින් හමු වෙනවා. එහිදී විශේෂයෙන්ම අපේ ප්‍රතිකාර තුලින් සාමාන්‍ය රෝග ලක්ෂණ තීව්‍ර රෝග ලක්ෂණ දක්වා යාමත් ඒ වගේම තීව්‍ර රෝග ලක්ෂණ තියන අය රෝහල්ගත වීම සහ විශේෂ ප්‍රතිකාර සඳහා යන තත්ත්වයන් බොහෝ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ කිහිප දෙනෙක්ද මෙම වැඩසටහන සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළා. බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝමාගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් විසින් නිරතුරුවම මට වෛද්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ ඔවුන් ලබා දුන්න ඒ ඖෂධ මම ඒ හරියාකාරව පාවිච්චි කරා. දින 16ක් වගේ වෙනකොට හොඳ සුව අතරපත් වුණා. පොසිටිව් කියලා දැනගත්තට පස්සේ රෝහල්ගත කළේ නැහැ. අපේ ආයුර්වේද මිස්ටර් කතා කළාම ආයුර්වේද බෙහෙත් හැමදේම ලැබුණා. ඒවම තමයි පාවිච්චි කළේ. මහජන සේවයේ නියුතු ශේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක්ද මෙහිදී අදහස් පළ කළා. සිය ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගැනීමට මෙම දේශීය ප්‍රතිශක්තිකරණ ඖෂධ ඉවහල් වන බවයි ඔවුන් සඳහන් කළේ. අපි ඇත්තටම ප්‍රාදේශීය කාර්යාලයේ ශේෂ්ඨ නිලධාරීන් විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් අපි හැමතිස්සෙම කන්දේ මහජනතාවත් එක්ක සම්බන්ධ වෙනවා ගැටෙනවා. ආයුර්වේද කණ්ඩායම විසින් අපිට හැමතිස්සෙම බෙහෙත් ලබා දීලා තිනවා. ඉතින් ඒක මම හිතන්නේ අතිවිශිෂ්ට ප්‍රතිඵල අපිට ගෙන දීලා තිනවා. මොකද මේ වෙනකන් අසුවෙන් ඉන්නවා. කිසිම ගැටලුවක් නැතුව ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා ගත්තා. ඒකෙන් ලොකු ප්‍රතිශක්තිකරණයක් අපට ලැබුණා. ප්‍රජාවත් එක්කම ගනුදෙනු කරන නිසා විශේෂයෙන්ම මේ රෝගයට වැළඳෙන්නේ නැතුව රාජකාරී කටයුතු කරන්න අවස්ථාව උදා වුණා. අපේ රට වටේටම මුහුද. අපේ නොගැඹුරු සහ ගැඹුරු මුහුදත් මත්ස්‍ය සම්පතින් අනූනයි. නිරෝධායන ඇඳිරි නීතිය තිබුණත් මුහුදු යන්න රජය අවසර දී තිබෙනවා. එහෙත් මුහුදු ගොස් ජීවිතය පරදුවට තබා රැගෙන එන මත්ස්‍ය සම්පත් කොවිඩ් ඇඳිරි නීතිය නිසා අලෙවිකර ගැනීමට නොහැකිව අසරණ වී සිටින දීවරින් පිරිසක් පිළිබඳවයි මේ කතාව. වයඹ මුහුදු තිරේ වෙන්නප්පුව සිට කල්පිටිය දක්වා දීවර තොටුපළ 25කට අධික සංඛ්‍යාවක් තිබෙනවා. විශාල දීවර කාර්මිකයින් පිරිසක් මෙම තොටුපළවල් ආශ්‍රිතව දීවර කර්මාන්තයේ නියැලෙනවා. බොහෝ සුළු සහ මධ්‍ය පරිමාණ මත්ස්‍ය වෙළඳුන් මේ දීවර තොටුපළවල් වලට පැමිණීම පසුගිය කාලයේ ඉතා හොඳින් සිදු වුණා. එනිසා මුහුදු ගොස් නෙලාගෙන එන මත්ස්‍ය අස්වැන්නට සාධාරණ මිලක් ලබා ගැනීමට මේ දීවරින්ට හැකි වුණා. නමුත් කොරෝනා ඇඳිරි නීතියත් එක්ක තත්ත්වය උඩු යටිකුරු වුණා. මත්ස්‍ය සම්පත නෙලාගෙන ආවත් කොවිඩ් ඇඳිරි නීතිය නිසා දෛනිකව පැමිණෙන පාරිභෝගික ජනතාව සහ වෙළඳුන් අද නැති තරම්. මේ නිසා මසුන් අලෙවිකර ගැනීමට නොහැකිව ඉවත දැමීමට පවා සිදුවන බවයි දීවරින් පවසන්නේ. උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.